අයිබවන් සුබ දැසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබ හමුවන මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. CID හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ වැඩ තහනම් කෙරේ. වසර තුනක සිරදඬුවම් නියම වී පැය කිහිපයකට පසු හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධනට ඇප ලැබෙයි. පසුගිය යහපාලන ආණ්ඩුව අධිකරණයේ ස්වාධීනත්වය මුළුමනින්ම විනාශ කර ඇති බවට රාජ්‍ය ඇමති දයාසිරිගෙන් චෝදනා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ රාජකාරී වැඩ තහනම් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ පොලිස් සේවයේ අපකීර්තියට පත්වන ආකාරයෙන් දුරකථන සංවාදවල නිරත වීමේ චෝදනාව මත මෙම පියවරගත් බවයි. වැඩ තහනමට පෙර ශානි අබේසේකර මහතා ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාරවරයා ලෙස කටයුතු කළා. ඉන්පසු ඔහු පොලිස් මූලස්ථානයට මාරු කර රාජකාරී වැඩ තහනම් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. එමෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඇති චෝදනා සම්බන්ධයෙන් වහාම මූලික විමර්ශනයක් සිදුකර සති දෙකක් ඇතුළත ජාතික පොලිස් කොමිසම් සභාව වෙත වාර්තා කිරීම සඳහා වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාට දැනුම් දී තිබෙනවා. රජයට පාඩුවක් සිදු කළේ යැයි අල්ලස් පනත යටතේ වසර තුනක සිර දඬුවම් නියම වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා රුපියල් ලක්ෂ 3ක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කර තිබෙනවා. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අවධියේ කල්බදු පදනම යටතේ වාහන තුනක් ලබා ගැනීම තුළින් රජයට රුපියල් 960,000ක පාඩුවක් සිදු කළේ යැයි එල්ල කර තිබූ චෝදනා තුනකට වර්ධකරු කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන සරණ ගුණවර්ධන මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් බරපතල වැඩ සහිත වසර තුනක සිරදඬුවම් නියම කළා. අල්ලස් කොමිසම් විසින් ගොනු කර තිබූ නඩුවක තීන්දුව ලබා දෙමින් මෙම දඬුවම් ප්‍රකාශයට පත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සිරදඬුවමට අමතරව රුපියල් 1,03,000ක දඩයක්ද නියම කරනු ලැබුවා. දඩ මුදල ගෙවීම හැරු ලැබුවොත් අමතර මාස 18ක සිරදඬුවම් නියම කරන බවද නියෝගයේ සඳහන්. දඬුවම් නියම කිරීමට පෙර අධිකරණයේ හමුවේ කරුණු දැක්වූ විත්තිකාර සරණ ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා මෙම නඩුවේ විත්තිකරු දේශපාලනඥයෙකු බවත් ඉදිරියේදී මැතිවරණ කිහිපයක් පැමිණීමට නියමිත හේයින් ඔහුගේ දේශපාලන දිවියට හානියක් නොවන පරිදි අත්හිටුවූ සිරදඬුවමක් නියම කරන ලෙස ඉල්ලා සිටියා. මෙහිදී අල්ලස් කොමිසම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත ඇන්තනි මහතා කරුණු දක්වමින් දූෂණ නැමැති වර්ද වර්තමානයේ සමාජය තුළ සුලභව සිදු කරමින් පවතින බවත් එය මුලිනුපුටා දැමීම සඳහා ඉවහල් වන තීන්දුවක් අල්ලස් කොමිසම අධිකරණයේ වෙතින් අපේක්ෂා කරන බවත් සඳහන් කළා. උසස් නිලතල දරන පුද්ගලයන් විසින් සිදු කරනු ලබන මෙවැනි නීති විරෝධී ක්‍රියා හේතුවෙන් සමාජයට සිදුවන හානිය මෙන්ම රජයට සිදුවන මූල්‍යමය හානියද අවම කර ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බව පෙන්වා දුන් නීතිඥ ඇන්තනි මහතා සමාජයේ සෙසු පුද්ගලින්ටද ආදර්ශයක් විය හැකි තීන්දුවක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට බරපතල වැඩ සහිතව වසර තුනක සිරදඬුවම් නියම කළා. කෙසේ වෙතත් අද පෙරවරුවේ මෙම නඩු තීන්දුව ලබා දුන්නද මෙම නඩුව මෝසමක් මාර්ගයෙන් අද යලි කැඳවුරු ලැබූ අවස්ථාවේදී සරණ ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට නියම වී තිබෙන සිරදඬුවමට එරෙහිව ඔහු විසින් කොළඹ මහාධිකරණයේ හමුවේ අභියාචනයක් ගොනු කර ඇති බවත් එම අභියාචනය විභාග කර අවසන් තීන්දුවක් ලබා දෙන තුරු අප මද ඔහු මුදා හැරීමට නියෝග කරන ලෙසත් ඉල්ලා සිටියා. ඒ අනුව අදාළ අභියාචනය බාරගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සැකකාර සරණ ගුණවර්ධන මහතා අප මත මුදා හැරීමට නියම කළා. ඒ අනුව රජයට පාඩුවක් සිදු කළේ යයි අල්ලස් පනත යටතේ වර්ධකරු කර වසර තුනක සිරදඬුවම් නියම කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා රුපියල් 1,03,000ක ශරීර අපයක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළා. අධිකරණයේ මගේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරපු අවස්ථාව අධිකරණයට හිස නැමුවා. එම නඩු තීන්දුව ගැන මගේ නීතිඥ මහත්තයා උපදෙස් මත අපි අපැලක් ඉදිරිපත් කළා. ඒ අනුව අප ලැබුණා. යනුව දේශපාලන කටයුතු කරගන්න ඉදිරියේදී මට හැකියාව තියෙනවා. ඉදිරියේ මේක අධිකරණයේ නඩුවක් පවතින බැවින් හුඟක් විස්තර කියන්න බෑ. මේ ගැන ඉදිරියේදී මගේ ජනාධිපති අනිල් සිල්වා මහත්තයා ඇතුළු නීතිඥ කණ්ඩායමත් එක්ක සාකච්ඡා කරලා මේ ගැන පැහැදිලි. පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් ඊයේ පස්වරුවේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවා තිබුණා. එහිදී රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ සිදුවීම සහ සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ දවස්වල සිද්ධ වෙන ආන්දෝලනාත්මකම සිදුවීම් මේ හඬපට සහ විශේෂයෙන්ම මගේ පියා ඇතුළු තව 3 දෙනෙක් ඝාතනය කරපු දුමින්ද සිල්වා මහත්මයා
ඇතුළු තව කීප දෙනෙක්ට මරණ දඬුවම හම්බ වෙලා ඒක මහාධිකරණයේ මරණ දඬුවම හම්බ වෙලා ඊළඟට සුප්‍රීම උසාවියෙන් එය තහවුරු කරා මරණ දඬුවම. එතකොට මේ පිළිබඳව සාකච්ඡා කරන්න මට තරම් මම හිතනවා මම තරම් සුදුසු කෙනෙක් වෙන නැතුව ඇති. දුමින්ද සිල්වා කියන පුද්ගලයාට ජනාධිපති සමාව දෙනවා කියන එක අපේ ආණ්ඩුව තියෙන කාලෙත් හිටපු ජනාධිපතිතුමත් ඒත් බව කරන බවක් නොයෙකුත් වෙබ්සයිට් හරහා නොයෙකුත් ආරංචි මාර්ග හරහා ගියා. දැන් නැවතත් ඒකට තමයි මේ ලෑස්ති වෙන්නේ. ඒ සඳහා තමයි මේ වැඩසටහන හදාගෙන යන්නේ. දැන් රංජන් රාමනායක මැතිතුමා විසින් මේ ආණ්ඩුවේ තියෙන නිර්වත්භාවය විහිළුවකින්ම පෙන්නවා. ඒ කියන්නේ රංජන් රාමනායක ගෙදරට එන්නේ හඬපට බලන්න කියලා අන්තිමට අරගෙන යන්නේ තුවක්කුව රිනිව් කළා නෑ කියලා. ඊට පස්සේ අන්තිමට හඬපට ටික පොලිසිය මැජිස්ට්‍රේට් පොලිසිය ගාව තියෙන අතරතුරේ මහේස් නඩු බාණ්ඩ විදිහට නම් මහේස්ත්‍රාතුමා ගාවත් තියෙන අතරතුරේ මෙනබොලේ හවස් වෙනකොට ස්වාමින් වහන්සේලා අතර ගිහිල්ලා දේශපාලඥයන් අතර ගිහිල්ලා මේක තනිකරම මේ දවස්වල මේ යන්නේ රංජන්ගේ පිටින් හරි මේ දවස්වල මේ යන්නේ මේ අඩිතාලම දාගෙන යන්නේ දුමින් සිල්වා. ඒ අඩිතාලම අනුව බොහොම පැහැදිලිව පේනවා අනාගතයේදී ඔහුට සමාව දී මේ වැඩසටහන තමයි මේ යන්නේ කියලා. ජනාධිපතිතුමාගේ මේ යන ක්‍රියාකලාපය අර ඔහු මේකට අතගහන්නේ අන්නේද මම කියන්නේ. ඔහු නිදහස් කර ගැනීමේ සටනක්නේ. ඉතින් ඔහු නිදහස් කර කිරීමෙන් පස්සේ ඊළඟට රටේ ජනතාවගේ දේවල් වලට මුහුණ දෙන්න වෙන්නේ. අනිවාර්යෙන් රටේ ජනාධිපතිතුමාට කියන එක ඉතාමත් පැහැදිලි මම කියන්න ඕනේ. ඉස්සරහට ගොඩාක් සංවාද එයි ඔය පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව විනිසුරුතුමන්ලා පොලිසිය ලොක්කෝ රටේ ප්‍රධානින් මේ හැමෝත් එක්කම රංජන් කතා කරනවා. මම නම් හැබැයි කියන්නේ රංජනේ කරපු වැඩේ හරි කියලා. මොකද හැම කෙනාටම තිබිය යුතුයි පෞද්ගලිකත්වයක්. ඒ කරන කරපු දෙනම් වැරදි. මොකද ඒක එකක් කියන්නේ ඒක ඒකම එතුමාට පාරාවලල්ලක් විදියට මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සම්බන්ධයෙන් විභාග වන නඩුව පිළිබඳව සමාලෝචනයක් සිදු නොකර ඔහුට නිදහස ලබා දිය යුතු බව අමාත්‍ය සෙම් චන්ද්‍රසේන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මම කියන්නේ දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ නඩුව පිළිබඳව සමාලෝචනය කරනවා නෙවෙයි මෙතුමාට සමාවක් දිය යුතුයි. මොකද එහෙම නැත්තම් ලොකුම අසාධාරණයක්. හිරේ ඉඳගෙන මෙවට කවුද වන්දි ගෙවන්නේ? අවුරුදු ගාණක් වැරද්දක් නැතුව නීතිය නමලා හිරේ දාලා තියෙනවා නම් අවුරුදු පහක් අය හිරේ ලැගපුවම ඒ මනුස්සයාගේ ජීවිතයෙන් කාලයක් හිරේට යනවා. නිසා මම කියන්නේ තාම නීතිය ඔක්කොටම කහා සාමාන්‍ය විය යුතුයි. අපි ඉල්ලා සිටින්නේ ජනතාවගෙන් තුනෙන් දෙකක් බලයක් අපේ ආණ්ඩුවට ලබා දෙන්න රටට ගැලපෙන රටේ සංවර්ධනය ඉදිරියට යන්න පුළුවන් රටේ සාමය රැකෙන ජාතිවාදීන් තොරක් හැටියට මේ රට ඉදිරියට අරයන්න පුළුවන් ශක්තිමත් ආණ්ඩු පවත්වාගෙන යන්න පුළුවන් ව්‍යවස්ථාවක් හැදීම තමයි කළ යුත්තේ. ජනතා විශ්වාසය සුරැකින පරිදි ස්වාධීන අධිකරණයක් ඔස්සේ සියලු දෙනාට නීතිය සමව ක්‍රියාත්මක විය යුතු බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අවසානයේ තාක්කිය ඕනකොට දැන් මේ අඬපටවල තියෙන්නේ කකුල් දෙක අල්ල වඳින්නම් ගෙදර ඇවිල්ලා වළං හොදන්නම් මේ විදිහට තමයි අද මේ ක්‍රියාදාමය තුළ ඒගොල්ලෝ පැහැදිලිව තමන්ට දඩමීමා කරගන්න පුළුවන් දේශපාලඥයන් දඩම් කිරීම සඳහා ඒ වගේම තමන්ට දඩමීමා කරගන්න පුළුවන් විවිධ පුද්ගලයන් ඉලක්ක කරගෙන යහපාලනයේ ක්‍රියාත්මක වුණ තත්ත්වයක් තමයි තියෙන්නේ. මේකට පැහැදිලිව රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ ඔහු වටේ හිටපු මේ අය වග කියන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා අපි කියන්න කැමතියි වර්තමාන ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ආරක්ෂක අමාත්‍යාංශයටත් මේ සම්බන්ධව ඉතාම විධිමත් පරීක්ෂණයක් කරන්න පුද්ගලයන් දඩයන් කිරීම නෙමෙයි අපි මේදි වැදගත් වෙන්නේ. මේ සම්බන්ධව සාධාරණ පරීක්ෂණයක් කරා කිසිදු දේශපාලන පරිගැනීමකට අපි සූදානම් නැහැ. කිසිදු දේශපාලන පරිගැනීමකට අපි සහයෝගය දෙන්නේ නැහැ. හැබැයි සාධාරණව පරීක්ෂණ කරලා ඒවට විරුද්ධව ගන්න තීන්දුව වලට අපි ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. මොකද හේතුව මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඔය හඳපටේ තියෙන පැහැදිලිව දුමින්ද සිල්වා කියන ඔබතුමාගේ පාර්ලිමේන්තු සභාවේ මරණ දඬුවම් පිළිබඳ අතිගාමී මට මේ දුමින්ද සිල්වා මහත්තයද වෙන කවුරුත්ද කියන කාරණේ මට අදාළ නැහැ. නමුත් මම කියන්නේ ඒ වින්දිතයන්ට සාධාරණ දිශ කරා. උල වෙන්චක් ඉල්ලන්න පුළුවන් නැද්ද කියන දැන් ඒකත් ඉවරයි. ඒවත් නඩු ආලා ඉවරයි ඔක්කොම ඉවරයි දැන්. හරි දැන් තියෙන එකම එක ස්ථානේ. ඒක දැන් මම කියන්නේ මේ මේකට වෙන විකල්පයක් නැහැ. තියෙන්නේ එකම විකල්පය තමයි ජනාධිපතිතුමාගේ දින සමාව තමයි අවසාන වෙන තීන්දුවන්නේ. මේ ක්‍රියාත්මකම එකක් නෙවෙයිනේ මේ පහුගිය අවුරුදු 5 ඇතුළත මේ රටේ අධිකරණයේ ස්වාධීනයි කියලා කියුවට පත් කිරීම වලින්ම තේරෙනවා මේ අධිකරණයේ ස්වාධීනතාවයක් නැති කරලා තියෙනවා කියන එක. ඒක තමයි මේ ක්‍රියාත්මක කළ දේ. ඔය දුන්න නඩු තීන්ද ඔක්කොම ගත්තම මහලොකට කයිය ගැව්වට යහපාලනයයි ස්වාධීන අධිකරණයයි කියලා ඒ ස්වාධීන අධිකරණය සිද්ධ වෙලා දින දේවල් ආයි මේ දැන් පැහැදිලිව සාක්ෂිසහිත ඔප්පු වෙනවනේ මේ. ඒ කියන්නේ පත් කිරීම වලදී පවා. ඉතින් මේකද මේ බලාපොරොත්තු උනේ?
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා සහ තවත් පුද්ගලයින් අතර සිදු වූ බව පැවසෙන දුරකථන සංවාද සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. එවකට පැවති රජය රංජන් රාමනායක සම්බන්ධීකරණ පුද්ගලයා හැටියට භාවිතා කරලා තියෙනවා. විධායකයාත් ව්‍යවස්ථාදායකයාත් අධිකරණයටත් බලපෑම් කරලා දේශපාලන වශයෙන් ඔවුන්ට අභියෝගයක් එල්ල වෙන සියලු දෙනා අත්අඩංගුවට අරගෙන මරණ දඬුවම් දක්වා තීන්දුව ලබා දීමට මැදිහත් වීමක් සිදු කරලා තියෙනවා. එහෙනම් අපි විශේෂයෙන්ම ජනාධිපතිතුමාට කියනවා මේක ඉතාම බරපතල කාරණාවක්. මේ ශානි අබේසේකර ඇතුළු මේ හඬපටවලට සම්බන්ධ වෙලා තියෙන සියලුම දෙනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීම කඩිනමින් රජය මැදිහත් වෙලා මේක අපේ රටේ සිදුවෙච්ච ත්‍රස්තවාදීගෙන් සිදුවෙච්ච හානියට එවැගේම පාස්කු විදියට සිදුවෙච්ච හානියට සමාන බරපතල හානියක් මේ සියලුම සිරගත කිරීම පිටිපස්සේ සැලසුම් හදලා තියෙන රංජන් රාමනායක මැදිහත් වීම තුල කියන කාරණාව පේන්නේදී පැහැදිලිව පේනවා පොලිස් කොමිසම සුවාදීනයි කියලා භාවිතා කරලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ රජයේ අවශ්‍යතාවය මත ඔවුන් විශ්වාස කරන කණ්ඩායම් ඔවුන්ට අභියෝගයක් වෙන කණ්ඩායම් සිරගත කරන්න කියන කාරණාව ඉතාම පැහැදිලි. ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මම හිතනවා මේක ජනාධිපති කොමිසමක් පත් කළා මේ විමර්ශන කටයුතු සිදු කිරීමට පවා සුදුසු තත්ත්වයක්. මොකද ඒක බරපතල ඛේදවාචකයක් අපේ රට තුළ නිර්මාණය වෙච්ච. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම සභානායකතුමාගෙන් ඉල්ලීමක් කරන්න මේ සම්බන්ධයෙන් අපි පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්විය යුතුයි. මේක අපේ පාර්ලිමේන්තු කාර්යභාරයටත් මහා බරපතල කැලලක් ඇති කරලා තියෙනවා. පසුගිය අවුරුදු 4 මාරකට ආසන්න කාල පරිච්ඡේදය යහපාලනයේ නමින් අපේ රටේ නීතියත් යුත්තිය පසදලින්න ආයතනත් බරපතල් ලෙස අවභාවිතයට ලක් කළ බව මේ දිනවල සිදුවන විවිධ ප්‍රකාශවලින් සහ රංජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ක්‍රියාදාමයෙන් පේනවා. මේකේ කරුණු දෙකක් අපිට පේනවා. එකක් නිර්දෝෂී තනත්තන්ට එරෙහිව යුත්තිය පසදලින ආයතන ක්‍රියාත්මක කරවීමට දරන උත්සාහය. අනිත් පැත්තෙන් සැබෑලිසම වගකීම් පැවරිය යුතු දඩුවම් සිදු කළ යුතු වැරදි කරපු අපරාධකරුවන් නිර්දෝෂී කරුවන් කිරීමේ මෙහෙයුම. පාර්ලිමේන්තු කමිටු පත්කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් බැඳුම් කර වෝහාරික වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වළක්වාලීමට වත්මන් ආණ්ඩුව උත්සාහයක නිරත වන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සවික වසන්ත සමරසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. දැන් පාර්ලිමේන්තුව රැස් වෙන්න නෙමෙයි මේ ආණ්ඩුවේ සූදානම තියෙන්නේ. ඒගොල්ලෝ පාර්ලිමේන්තුව වහලා තියලා යන්න තමයි සූදානම්. ජනාධිපතිවරයාගේ කතාව පිළිබඳ දවස් දෙක විවාදයක් තියෙනවා. එතකොට මේ විවාද ඉවර වෙනකොට නම් ටික දෙන්න කියලා කියනවා. නම් ටික අවසන් කරන්න වෙන්නේ පෙබරවාරි මාසේ. එතකොට පෙබරවාරි මාසේ අවසාන සතියේ නම් ටික කතානායකවරයාට ඇවිල්ලා කෝප් කමිටු නම් කරලා ඒ වගේ ක්‍රියාවලිය පටන් ගන්න යනකොට පාර්ලිමේන්තුව ආපහු විසිරනවා. එතකොට මේ කමිටු විසිරවලා මේ කමිටු ආපහු පත් කරලා කටයුතු කරන්න වෙන්නේ නව පාර්ලිමේන්තුවකින්. ඒ නිසා අපි කියන්න ඕනේ මහා බැංකු බැඳුම් වංචාවේ හොරු අල්ලන්ඩාපු ආණ්ඩුව අඩුම තරමේ ව්‍යවහාරික විගණන වාර්තාව ජනතාව අතර පත් වෙන්න නොදී පාර්ලිමේන්තුව කල් දාපු ආණ්ඩුව මේ කෝප් කමිටු පත් කරද්දී මේ ආපහු හිටපු අයම පත් කරයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ ඕක කරන්න තමයි පාර්ලිමේන්තුව සැසිවාර කල් තිබ්බේ. මේ කමිටු රැස් වෙලා නැවත කෝප් එක රැස් වෙන්න වෙන්නේ 2020 අප්‍රේල් මාසේ නැත්තම් මැයි මාසේ තියෙන මහා මැතිවරණයෙන් පස්සේ කියන එක නම් අපිට විශ්වාසයි. බැඳුම් කර වංචාව පිළිබඳ බෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීම සුදුසු නොවන බවට නීතිපතිවරයා විසින් තමන්ට දැනුම් දී ඇති බව කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. ඒ ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද සිදු කරන ලද ව්‍යවහාරික විගණන වාර්තා නීතිපතිතුමාගේ මතය අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද බැඳුම් කර පිළිබඳ දැනටමත් නීති කෘත්‍ය ආරම්භ කර ඇති බැවින්ද ඉදිරියේදී තවදුරටත් නීති කෘත්‍යයන් ආරම්භ කිරීමට සිදුවිය හැකි බැවින්ද ඒ සඳහා මහත්තයා මෙම අවස්ථාවේදී සියලුම ගරු මන්ත්‍රීන් වෙත ලබා දීම සුදුසු නොවන බව නීතිපතිතුමා විසින් මා වෙත ලිඛිතව දන්වා ඇති බව මෙම ගරු සභාවට දන්වනු කැමැත්තෙමි. පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවත් ඇතුළු කමිටු දැන් අකර්මණ්‍ය වෙලා තිබෙනවා. ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා
ඉතාම ඉක්මනින් මේ කමිටු නැවත පිහිටවීමට එවිට ඒ නියමිත රහසභාවය රැකගෙන ඒ පිළිබඳව විමර්ශනය කිරීමට පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂවල මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලැබෙනවා. පැවති ගෝප් කමිටුවේදී මේ දුරකථන සංවාද චූජිතයන් සමග පැවැත්වූ කණ්ඩායමට කිසිසේත්ම නැවත අවකාශයක් ලබා දෙන්න එපා කියලා ඉතාම ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ලංකාව ජනතාවගේ බදු මුදල් මිලියන් 900ක් වියදම් කරලා මේ වාර්තා ඉදිරි දක්වලා තිබෙනවා. මේ වාර්තාව අපිට හොඳට පේනවා යම් යම් අය කියවලක් තිබෙනවා. මේ වාර්තාවෙන් චෝදනා ලබා දෙන පුද්ගලයන් පත්‍ර පිටුපුරා ලියනවත් එක්ක මේ වාර්තාව පිළිගන්න බෑ. වාර්තාව දැකලා තියෙන්නේ හදපු කමිටිය විතරනම්. කොහොමද මේ වාර්තාව ප්‍රතික්ෂේප කරන්නේ මේ චෝදනා ලබපු පුද්ගලයා? අතරම නීතිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධ නඩු පැවරුවේ නෑ. ඉතින් එතුමාට කියන්න බෑ දැන් මේ තොරතුරු දෙන්න එපා කියලා. ඒ නිසා මේක පැහැදිලිව මේ හොරු රැකීමක් දෙපැත්තෙම. මහජන මතය යටපත් කරන්න එපා. පාර්ලිමේන්තුව යට කරන්න එපා. නීතිපති දෙපාර්තමේන්තුව. නීතිපතිගේ නියෝගයට ඔබතුමා යටත් නෑ. පුළුවන් තරම් ඉක්මනින් මේක එළිදැක්වීම මටත් අවශ්‍යයි. බිනිවිද බව පේන්න. මුදල් බලය තියෙන පාර්ලිමේන්තුවට කරු කතා නැහැ තිබුණේ. අනිත් එක බට ලැබිලා තියෙන තොරතුරු අනුව යහපාලන ආණ්ඩුව කාලේ බිලියන 10ක තමයි මේ බැඳුම් කර පිකුල්ලා තියෙන්නේ. නමුත් මේ බෝහාරික වාර්තාව අනුව 2015ට කලින් බිලියන 6600 බැඳුම් කර විකුණලා තියෙනවා. ඒකයි අපි කියන්නේ වාර්තාව ඉදිරිපත් කරන්න කියලා. දැන් අපි බිලියන 10ක් වික්කයි කියලා අවුරුදු 4ක් කතා කරුවා. 2015ට කලින් බිලියන 6600ක් බැඳුම් කර විකුණලා තියෙනවා. ඒකේ පාඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඝාතනය කිරීම සඳහා අගමැතිවරයෙක් සහ නියෝජ්‍ය අමැතිවරයෙක් කුමන්ත්‍රණය කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කතා කරනකොට ආණ්ඩුව මරණවන මන්ත්‍රීවරයෙකුට කතා කරන්න අයිතියක් නැත්තම් මොකද්ද කරු කතා නැකතු වුණේ මේකේ தත්ත්වය? මේකද ප්‍රජාතන්ත්‍රවාදී? අපේ ගරු මන්ත්‍රීවරුන්ට වඩා එතුමාට විතර වැඩි සැලකිල්ලක් දක්වලා උණ්ඩනිකුත් කළේ කොහොමද? ඒක වෙනම ප්‍රශ්නයක්. රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ මේ පටිගත කිරීම වල තියෙන දේවල් ගැන මම කතා කරන්නේ නැහැ. නමුත් මන්ත්‍රීවරයෙක් හැටියට නිවාස පරීක්ෂා කිරීමේදී පොලිස් නිලධාරීන් 15 දෙනෙක් විතර ඇවිල්ලා කාමර ඔක්කොම එකසරේ චෙක් කරනවා. එහෙම පරීක්ෂා කරනකොට මේ පරීක්ෂා කරන මුවාවෙන් ඕනෑම දෙයක් ගෙදෙට්ට ගෙනිල්ලා දාලා කඩන් ගොඩ ගන්න හැකියාවක් තියෙනවා. 15ක් නේ 100ක් හරිය පොලිසියෙන් චෙක් කරලා සිද්ධියක් තන මේ වීඩියෝ පටි හදලා ගෙනත් දාපුවා නෙවෙයි. මේ පාර්ලිමේන්තුවේ තියෙන මේ රට පාලනය කරන්න මිනිස්සු මරන්න නෙවෙයි. ප්‍රගතිශීලී නූතන විපක්ෂයක් හැටියට අපි යෝජනා කරනවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දසවැදෑරුම් වැඩසටහනේ ඒ වගේ මේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල තිබෙන සීලුම ජනහිතකාමී ජනතාවාදී ප්‍රගතිශීලී යෝජනා වහාම මේ පාර්ලිමේන්තුවට අයවැයක් හරහා ඉතාමත් ඉක්මනින් ඉදිරිපත් කරන්න 3-2 නෙවෙයි 6-5 නෙවෙයි 225 දෙනාගේ ආශිර්වාදය ලබා දෙන්න ලෑස්ති 69 ලක්ෂයක් ලබා දුන්නු ඒ වර්ම ක්‍රියාත්මක කරා. මේ MCC කිවිසුම අපි ඉරලා දමන්නේ. ඇයි පෙබරවාරි 4 වෙනිදා හොඳයි නේද? අභිමානීලේ කටයුතු කරන්න. අපි ලෑස්තියකට සහයෝගය ලබා දෙමු. කබරගොයා තලගොයා කරන්නට එපා. සම්පූර්ණයෙන්ම ඔක්කොම අහෝසි කරමු. ගිහින් පාර්ලිමේන්තුවේ යෝජනාව. අපි ලෑස්ති සහයෝගය දෙන්න. විපක්ෂ නායකතුමාගේ මංගල කතාවෙම විපක්ෂයට ප්‍රශ්නයක්. ඔබතුමා විපක්ෂයේ විපක්ෂ නායකද කියලා. එක්සත් ජාතික පක්ෂය ඇතුලේ විපක්ෂ නායකම දෙකට බෙදිලා MCC ගිවිසුම අස්සම් කරුකට විපක්ෂ නායකතුමා ඔබතුමා කැබිනට් මණ්ඩලයේ සමාජිකයෙක් අපිට ජනාධිපතිතුමා කිව්වා සජිත් ප්‍රේමදාස මහත්මයා වචනයක් කතා කරන්න නැහැ කියලා බෝ සුජීව සේනසිංහ අමතුමා අපි මේ ඔයාගේ ලොක්ක හදලා දෙන්න හදන්නේ පොඩ්ඩක් හදලා දෙන්න දෙන්නකෝ පොඩ්ඩක් මෙයාව ට්‍රැක් එකට දාන්න දෙන්නකෝ අපිට MCC කිවිසුම ඉරන්න මොනවද ඉරන්නේ ඉරන්න කොහෙද තියන්නේ අස්සම් කරලා තියන්න බෑ ඉරන්න ඔබතුමා කරනවා විසි කරන්න මොනවද විසි කරන්න අපි MCC කිවිසුම අස්සම් කරන්නේ නැහැ ඒක අපි වගකීමකින් කියනවා අපි අධිකරණයට බලපෑම් කරාන සම්පි කරනවක මහත්ය එළියට එන්නේ නැහැ තමුන්නාන්සේලා වගේ බලපෑම් අපි කරන්නේ නැහැ ටෙලිෆෝන් රෙකෝඩර් වල දැන් ඔක්කොම තියෙනවා තාම පහයි එළියට ආවේ 121000ක් තියෙනවා මහත්යෝ මතක තියාගන්න පොලිසිය බාරයට ගත්තේ නඩුබඩු දැන් තමුන්නාන්සේ ළඟද තියෙන්නේ පොලිසිය කොහොමද නඩුබඩු තමුන්නාන්සේ මං එහෙම කුමන්ත්‍රණ කරන පුද්ගලයෙක් නෙමෙයි මේ ගැන ඒ සිදුනේ දවසේම මම උද්‍යශාන්ත මන්ත්‍රීතුමා කිව්වේ කාරණේ ගැන මේ සභාවේ ප්‍රකාශයක් කරලා තියෙනවා ඒක හැන්සාඩ් එකේ තියෙනවා මේ පැටිය ඇත්ත වශයෙන්ම රංජන් රාමනායක තුමාගේ මාධ්‍ය වල නිවේසින් ඉඳන් පොලිසිය බාරගත් ඒත් දැන් මේ පොලිසිය බාරගත්ත පැටි හැමතැනම එනවා මාධ්‍ය එනවා හැමතැනම එනවා හැම එක්කෙනාගේම බුදු දේපල හැටියට පොලිසියට කියලා පැටි ඔක්කොම අරගෙන මේ මන්ත්‍රීවරු අපි ඕන එකක් තියෙන කාරණයක් දිහා බැලලා කවුරු හරි වැරද්දක් කළා තියෙනවා නම් එතුමාට මේක ප්‍රකාශ කරන්න පුළුවන් මීට වඩා ඇදගෙන යන්න ඕම නැහැ එක්සත් ජාතික පක්ෂ නායකත්වයට කරු ජයසූරිය මහතා පත් කර රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන ලෙස සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරය ඉල්ලීමක් කර සිටිනවා. ඒ එම ව්‍යාපාරයේ භික්ෂුන් වහන්සේ විසින් කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින්. අපි දකින විදිහට අපිට පේන විදිහට වර්තමාන රජය ක්‍රියාත්මක වේගෙන යන දිහා බලාපුවාම ව්‍යවස්ථා සංශෝධනයේ 2021 ක්‍රියාත්මක වුණොත් ක්‍රියාත්මක කරගත්තොත් මැතිවරණයෙන් පස්සේ අපේ රට අපේ ජනතාව මොන පැත්තකට යොමු වෙයිද කියන බයත් සන්ත්‍රාසයත්
රටේ සාමාන්‍ය ජනතාව තුළ බුද්ධිමත් ජනතාව තුළ තියෙන. ඒක නිසා මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන විපක්ෂයෙන් මේ ඉදිරියේදී මූණ පාණ්ඩ වෙන සෝචනීය තත්වයන්ට මූණ දීම සඳහා කොහොමද ජනතාව පිළිගස්වන්නේ කියන තැනට පැමිණිය යුතු කියන හැඟීමයි අප තුළ තියෙන්නේ. සජිත් ප්‍රේමදාස වැක්තුමන්ට එයා බලාපොරොත්තු වුණු නායකත්වයක් ලබා දීලා තියෙනවා. ඒ විපක්ෂ නායකත් කරු ජයසූරිය මැතිතුමන් එක්සත් ජාතික පක්ෂයේ නායකයෙ හැටියට පත් කරලා ඉදිරි මහා මැතිවරණයේදී මේ රටේ ජනතාවට යම් සේවාවක් සිද්ධ කරන්න අවස්ථාව සලසා දීම තමයි අපේ බලාපොරොත්තුව. එක්කෝ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ කණ්ඩායම තුලින් මේ රටේ නැවත රජයක් පිහිටීමේ බලය හෝ ශක්තිය හෝ එහෙම නැත්නම් ඕන දේ කරලා අපේ නිදහසට හානි කරන්න ඉඩ නොලැබෙන විදිහට ප්‍රබල විපක්ෂයක් හෝ නිර්මාණය වීම මේ යුගයේ වත්මන් රජය යටතේ ක්‍රියාත්මක ඩෙංගු මර්ධන වැඩසටහන් තුළින් ඩෙංගු රෝග ව්‍යාප්තිය අවම කර ගැනීමට හැකි වූ බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ ගාල්ල දීවර වරාය පරිශ්‍රයේ පැවති උත්සවයකට එක් වෙමින්. මෙම අවස්ථාවට අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාද එක්ව සිටියා. ජාතික ඩෙංගු මර්ධන ඒකකය ගාල්ල නගර සභාව සහ දකුණු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන 2020 ජාතික ඩෙංගු මර්ධන වැඩසටහනේ සමාරම්භක උත්සවය ගාල්ල වරාය පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහ රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය වසර තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගය නිසා වටිනා ජීවිත 11ක් නැති වෙලා තිබෙනවා. ඒ නැති වෙච්ච ජීවිත 11න් අටක්ම නැති වෙලා තිබෙන්නේ ගාලු නාගරික ප්‍රදේශ ආශ්‍රිතව. ඉතාම හොඳින් තමුන්ගේ ජීවිතය රට වෙනුවෙන් වැය කරලා කාර්යක්ෂමව ජීවත් වෙන්නට පුළුවන් අතිවිශාල ශ්‍රී ලාංකිකයන් පිරිසකට ඩෙංගු ව්‍යසනය නිසා ජීවිත අහිමි වෙනවා. අනිත් පැත්තෙන් විශාල දහස් ගණනකට රෝහල් ගත වෙලා ඉතාම අපහසුතාවෙන් බයෙන් ජීවත් වෙන්නට සිදුවන කාලවකවානුවක් ලංකාවේ උදා වෙලා තිබෙනවා. අපි විශ්වාස කරනවා ප්‍රතිකාර මට්ටමින් සෑහෙන ඉදිරියට පසුගිය වසර තුනක කාලෙක තුර ඇවිල්ලා තිබෙනවා. ඒ හරහා ඩෙංගු මරණ සංඛ්‍යාව සෑහෙන ප්‍රමාණයකට අඩු වෙලා තිබෙනවා. තාමත් මේ ව්‍යසනය ඉතාම පැහැදිලිව තිබුණාට ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් අප කළ යුතු ප්‍රධානම කාරණය විදිහට මා විශ්වාස කරන්නේ මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කිරීම තුළින් පමණයි අපට ප්‍රධානම කාරණය ඩෙංගු මර්ධනය කරන්න පුළුවන්. විශේෂයෙන් ගිය වසර පුරාවට ඩෙංගු රෝගීන් 100ක් පමණ මරණයට පත් වෙලා තියෙනවා. ඩෙංගු රෝගීන් ලක්ෂයක් පමණ අපේ රටේ ඩෙංගු රෝගීන් බවට පත් වෙලා තියෙනවා. පසුගිය මාස එකහමාර කාලය තුල අප බොහොම කඩිනමින් මේවාට අවශ්‍ය පියවර ගත් නිසා අද ඩෙංගු බෝවීම අඩු වෙමින් ඒ මර්ධනය කරගන්න පුළුවන් මට්ටමකට පත් වෙලා තියෙනවා. අපි ඉල්ලා හිටිනවා ස්වේච්ඡාවෙන්ම ඩෙංගු මර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ජනතාවට කරන ඉල්ලීම තමන්ගේ මාධ්‍ය හරහා ප්‍රදර්ශනය කරන්න කියලා අපි මාධ්‍යවලින් ඉල්ලා හිටිනවා. අද රට අලුත් දිශාවකට යන්නේ, අලුත් ඉලක්කයකට යන්නේ. මේ මාතෘ භූමිය ඉතා ඉක්මනින් අනගහමින් හුස්ම ගනිමින් නැගිටින බව අපට තේරෙනවා. නිවැරදිව රට ගෙනියන බව තේරෙනවා. ඒ නිසා ඒ වැඩපිළිවෙලත් එක්ක ඉලක්ක ගත වෙමින් ඔබ සියලු දෙනාම මේ රටේ ජනතාව සුවපත් ජනතාවක් බවට පත් කරන්න තමන්ගේ යුතුකම ඉටු කරන්න කියලා ඉල්ලා හිටිමින්. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ මධ්‍යාහන 12 ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබරාත්‍රි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.